අප ඉතිහාසයේ මහනුවර රාජධානී සමය දේශපාලනික සමාජීය හා ආගමික ශාස්ත්‍රීය කටයුතු වලින් පිරිහුණු ඉතා අඳුරු කාල පරිච්ඡේදයක් විය. ඒ ආක්‍රමණික අරමුණෙන් පැමිණි පෘතුගීසින් මෙන්ම සාමකාමීව මෙරට සිංහල ජනසමාජයට පැමිණි දකුණු ඉන්දියානුවන්ද උඩරට රාජධානයට ඇති කළ දැඩි බලපෑම නිසාය. බුදු සසුනට බෙහෙවින් අන්තරාදායි වූ මේ කාලයේදී ඊට බෙහෙවින් හේතු වූයේ මුලින්ම පෘතුගීසින් හා ලන්දේසින් නිසා ඇති වූ ක්‍රිස්තියානි බලපෑමත් දිගින් දිගටම පසුකාලීනව සිදු වූ දකුණු ඉන්දියානු සංක්‍රමණික රජවරුන්ට බුදුදහම පිළිබඳ වූ අල්ප දැනුමත් සසුන රැකීම වෙනුවට රාජ්‍ය ආරක්ෂාව කිරීමට දැඩි වෙහෙසක් දැරීමත්ය. පළමුවන විමලධර්මසූරිය රජු හා දෙවන විමලධර්මසූරිය රජුගේ පාලන කාර්ය සංසිද්ධිය පුරාවටමද බුදුදහමට එල්ල වූ බලපෑම යම්තාක් මර්ධනය කිරීමට හැකුවාට බුදුදහමේ අභිවෘද්ධියක් ඇති කිරීමට හේතු නොවීය. මෙහිදී ශාසනික වශයෙන් අවාසනාවන්තම සිදුවීම වූයේ උපසම්පදා විනය කර්මය කිරීමට ඇවසි උපසපන් භික්ෂූන් හිගවීමයි. 1698 වර්ෂයේදී වැලිවිටදී කුලතුංග නමින් වැලිවිට සරණංකර හිමියන් උපත ලැබීය. වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු සිංකඩගල රජයද්දී සුලුස්වියති කුලතුංග කුමරු සූර්යගොඩ විහාරයේදී සූර්යගොඩ සාමණේරයන් අභිමුව සරණංකර යන නමින් පැවිද්ද ලැබීය. බුදුදහමේ හරයන් නොදත් ගණින් වහන්සේලා ලෙස ප්‍රකට වූ දුශ්ශීල මහණුන්ගෙන් ඈත්ව පිළිවෙත් පුරමින් ඉතා දුෂ්කර වූ කාර්යයක නියලමින් බුදු සසුන රැකගැනීමේ වැඩපිළිවෙතකට ශක්තිමත් අඩිතාලමක් මේ 23 හැවරදි සරණංකර සාමණේරයන් විසින් පුරමින් සිටියේය. සිය ආදර්ශ පාඨය වූ අනුන් ලවා පිළිවෙත් පිරීමට පළමුව තමා විසින් එය හොඳින් පුහුණු කළ යුතු යන්නට අනුව යමින් ලෙව්කේරාලගෙන් බාලවතාර නාමකාණ්ඩය ඉගෙනුමටද වන්හ. සරණංකර හිමියන්ගේ දැඩි මෙන්ම ස්ථිර අධිෂ්ඨානය වූයේ දුශ්ශීල වතාවත් දුරුකොට ශීලවත් පිළිවත් බුදු සසුනට යළි එක් කිරීමයි. ක්‍රමයෙන් සරණංකර සාමණේරයන් වහන්සේගේ මෙම උත්සාහයට තවත් කිහිප නමක් එක් වූ අතර ගම් නියම් ගම් පුරා ඇවිද යමින් පිළිවෙත් පුරමින් ධර්ම දේශනාවේහි යෙදුනාහ. මේ අයුරින් වැලිවිට සාමණේරයන් ඇරඹූ පිණ්ඩපාතික සාමණේර සමාගම නැත්නම් වැලිවිට සමාගම ලෙසත් එම සාමණේරවරුන් සිල්වත් තැන් ලෙසත් හැඳින්වීය. කාලය ඉක්ම ගියද වයසින් 35 විය ඉක්මවා ගියද නැන ගුණයෙන් මුහුකුරා ගියද උන්වහන්සේ තාමත් අනුපසන් විය. කීප විටක්ම උපසම්පදා විනය කර්මය සඳහා භික්ෂුව ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියද එය ඉටු නොවුණු තැන උන්වහන්සේ සිය උත්සාහය අන් අතකට මෙහෙයවීය. ඒ තමන්ගෙන් අධ්‍යාපනය ලැබීමට පැමිණෙන ශිෂ්‍ය පිරිසට අධ්‍යාපනය ලබාදීමට තරම් පහසුකම්වලින් සමන්විත අධ්‍යාපන ආයතනයක් ඉදිකරවා ගැනීමට රජු එකඟ කර ගැනීමයි. රජු මාම්පිටියේ නවරත්න අමෘත හස්ත මුදිහාන්සේ ලවා උඩුනුවර ඇම්බැක්කේ දේවාලයට නුදුරින් මනරම් තපෝජන සුන්දර නියම කන්ද යන වන ප්‍රදේශයේ විශාල ශාලා ආදියෙන් සම්පූර්ණ වූ භික්ෂු අධ්‍යයනයට උචිත අංග සම්පූර්ණ පිරිවෙනක් කරවා එහි උගන්නා සාමණේරයන්ගේ භාවිතය උදෙසා ගම්බිම් පුදන ලද බවට ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමාන අධ්‍යාපන පුනර්ජීවයේ ආරම්භය වන පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය යළි මෙසේ සලකනු විය. නියම කන්ද පිහිටි ස්ථානය ගැන සඳහන් කරනවා නම් මහනුවර සිට පිළිමතලාවතෙක් පැමිණ පිළිමතලාව නගරයෙන් හැරී ලංකාතිලක විහාරයට නුදුරින් ඇති මාර්ගයේ යා යුතුය.
එසේ ගමන් කර වට්ටප්පල හන්දිය යන ස්ථානයෙන් හැරී මද දුරක් ගිය විට නියම කන්ද පාමුලට ගමන් කළ හැකිය. දැන් අප සිටින්නේ නියම කන්ද පාමුලයි. හාත්පස පරිසරය වනගහනයෙන් බහුල නිහඬ බවක් පෙන්වයි. එදා තුන් හෙළයේම ගිහි පැවිදි සිසුන්ගේ ප්‍රමුඛතම විද්‍යාස්ථානය වූ නියම කන්ද අධ්‍යාපන ආයතනය වූයේ මේ සුන්දර කඳුමුදුන ආශ්‍රිතවයි. එදා තුන් හෙළයේම ගිහි පැවිදි සිසුන්ගේ ප්‍රමුඛතම විද්‍යාස්ථානය වූ නියම කන්ද අධ්‍යාපන ආයතනය වූයේ මේ සුන්දර කඳුමුදුන ආශ්‍රිතවයි. අපට ගමන් කරන්නට හරියාකාර මාර්ගයක් නොවුවත් ගැමියන් පෙන්වා දුන් අඩිපාර දිගේ අප ඉදිරියට ගමන් කළෙමු. එකත් එකටම මේ දකින අතිශය දුෂ්කර කටුපඳුරු අතරින් ගමන් කරන මාර්ගය එදා මෙසේ නොවන්නට ඇත. සරණංකර හිමියන් ප්‍රමුඛ සාමණේර භික්ෂුන් වහන්සේලා දෛනිකව පිණ්ඩපාතයේ වැඩම කරවීමට පිරිවෙනේ සිට මෙම කඳුපාමුල ග්‍රාමයට වැඩම කළ බව සංගරාජ සාදු චර්යාව පොතේහි සඳහන්ව ඇත. උන්වහන්සේලා කොතෙක් වතාවක් මේ කන්ද බසින්නට ඇද්ද? යලි නගින්නට ඇද්ද? මේ උස් කඳු මුදුනේ සිට හාත්පස සිසාරා එදා ඇසෙන්නට ඇත්තේ අක්ෂරෝච්චාරණය, සිංහල භාෂාව, ව්‍යාකරණ හා සාහිත්‍ය, සිංහල ගද්‍ය පද්‍ය ප්‍රබන්ධය, පාලි භාෂාව හා ව්‍යාකරණ, පාලි භාෂා උච්චාරණය, පුරාණ ග්‍රන්ථ පිටපත් කිරීම, සාමණේර ශික්ෂා, සූත්‍ර ධර්ම, රාත්‍රී බණ කරුණු යනාදියයි. රාත්‍රී බණ කරුණු යනාදිය ශිෂ්‍ය සාමණේර වහන්සේලා ගිහි ශිෂ්‍යයන් ප්‍රගුණ කරන හඬයි. දකින්නට ඇත්තේද ඒ දසුන්මයි. මේ නියම කන්ද මුදුනයි. භූගෝලීය පිහිටීම ගැන සොයා බලද්දී දෙනුවර බෙදා වෙන් කරන ලද සීමාවන් මේ හරහා වැටි ඇති බව පැහැදිලියි. නමුත් අද වන විට ඒ පොත්පත්වල සඳහන් මහා විද්‍යායතනයේ නටබුන් පවා දැක ගැනීමට නොහැකිය. දකින්නට තිබෙන්නේ නටබුන්ම යමින් පවතින විහාරගේ යැයි සැලකිය හැකි කැඩී බිඳී ගිය ප්‍රතිමා කීපයක් සහිත ගෘහය පමණකි. සිත පහන් කරන කාන්තිමත් සීමාවකින් යුත් විනාශ වෙමින් තිබෙන බුද්ධ ප්‍රතිමාවත්, ඊට පහළින් වූ මකර තොරණත්, තවත් දේව ප්‍රතිමා හෝ බෝධිසත්තු ප්‍රතිමා යයි සැලකිය හැකි පිළිම කිහිපයක් පමණයි අද අපට දකින්නට ඉතිරිව තිබෙන්නේ. කැඩී බිඳී ගිය බිත්ති පරීක්ෂා කරද්දී ඒවා මැටියෙන් හා කළුගලින් නිමවා හුණු බදාමෙන් පිරියම් කර ඇති බවක් දකින්නට පුළුවන්. මේ ග්‍රහයෙන් ආපහු එළියට ආ විට පසකින් ගලින් තැනූ බෝධි ප්‍රාකාරයක් සහිත වර්ෂ 200ක් පමණ ඉක්මවා ඇති වයසකින් යුත් ඉපැරණි සුවිසල් බෝරුකක් දැකිය හැකි. කොහොම වුණත් අද විට නම් මේ කිසිදු තැනකට පුද පූජා පවත්වන ආකාරයක් දකින්නට නැහැ. පිළිම සහිත ග්‍රහය හා බෝරුක පිහිටි භූමියට පහළ භූමිය තැනිතලා ස්වභාවයක් පෙන්නුම් කරේ. ඒ තැනිතලාවේ එක් පසක ශාලාවක් හෝ ආවාසගයක් යැයි සිතිය හැකි ගරා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් ඉතිරිව පවතී. එහි පිබිසුමේ යැයි සිතිය හැකි ස්ථානයක බිම අර්ධ කවාකාර පඩිපෙලක් අදටත් ශේෂව පවතී. මේ තැනිතලාවේම අනික් කොටසේ පෙරකාලයේ කුඹුරක් කොටවා ඇති බවට සාක්ෂි දක්නට පුළුවනි. මේ කුඹුරක් යැයි සිතිය හැකි බිම අද වන වැදී ඇත, සමතලා වී ඇත. ඊට ඉහළින් පිළිමගේ යැයි සිතිය හැකි ගෘහයට පහළින් තවමත් දිය සීරාව තිබෙන උල්පත් සහිත ගලින් බඳින ලද පොකුණක නටබුන්ද දැකිය හැකිවේ. කරුණු සොයායාමේදී නම් පුරාවිද්‍යා වටිනාකමක් ඇති මෙම ස්ථානය ගැන වග කිව යුතු මට්ටමේ ආයතනවල අවධානය යොමුව නැති බව නම් හොඳටම පැහැදිලිය. මන්ද එසේ කියන්නට පුළුවන් වන්නේ මෙතෙක් විධිමත් සමහර විටක කවර ලෙසකින්වත් පුරාවිද්‍යාත්මක ගවේෂණයක්
මෙම ස්ථානයේ සිදුකර නොමැති බව වටහා ගැනීමට හැකිවීම නිසාය. මේ බිමේ එදා මොනතරම් ධර්මදේශනා සිදු කරන්නට ඇද්ද? එසේ සජ්ජායනා කළ පිරිත් හඬ කොතරම් ඈතකට ඇහෙන්නට ඇද්ද? මහනුවර රාජධානියේ මුළු සිංහලයේම සාහිත්‍ය සාරවත් කරන්නට මොනතරම් දහඩිය කඳුළු රුධිරය සරණංකර හිමියනුත් ශිෂ්‍ය සාමණේරවරුනුත් මේ පූජනීය බිම පුරා හෙලන්නට ඇද්ද? මට නම් මතක් වෙන්නේ මහා වෘක්ෂයක් මල් පීදිලා පළ හට අරගෙන ඒ පළ වලින් කුඩා කුඩා පැල හටගෙන ඒ පැල මහා වෘක්ෂ බවට පත්වෙද්දී මුල් ගහ පොළවට සමතලා වුණු හැටියක් වගේ. ඒත් ඒ සියල්ල අද මේ නටබුන් අතරම සැඟවිලා ගිහින් අහවරයි.